ಅರು ಅರುಂಧತಿ ಅರು ಅರುಂಧತಿ ಗೀಸಿನ ಗೀಸಿನ අතුරේ අනුව වගේ කියන උපමාව බිහි වෙන්නේ රා මදින්න යන ගමන ඒ තරම් අනතුරුදායක හින්දා. රා මදින්නන්ගේ රැකියාවටම බෙන්වුණු ආයුධ හා මෙවලම් කිහිපයක් තියෙනවා. පුරුදු පුහුණු නොවුණු කෙනෙක්ට නම් මේ රැකියාව කරන්න බැහැ. කොහොම වුණත් රා මදින්නන් ගැන ලියවුණු ගීත අතරින් මේ ගීතය හරිම සුවිශේෂී. මොකද රාමදින්නා දිහා සාධාරණ ඇසකින් බලන්න මේ ගීපද අපිට අවස්ථාව ලබා දෙන හින්දා. ගීතය ලියවෙන්න පසුබිම්වනු කතාව ගැන තමයි ප්‍රවීණ ගීපද රචක කුමාරදාස සපුතන්ත්‍රයේ අද තරු අරුන්ධති ගී සිහිනයට මේ කියන්නේ. මලින් මලට ඉගිලුනාට සමනලෙයින් නොවේ. මේ ගීතය පාදක වූ අත්දැකීමට මා මුහුණ දුන්නේ වයස අවුරුදු 16 වගේ කාලෙකදී. මම ගමේ බේරුවල, මගේ ගම බේරුවල ඉඳලා කල්තර මහාවිද්‍යාලයට ආවා ඉගෙන ගන්න උසස් පෙළ කිරීම සඳහා. මම ආවේ මෙතුම්රියේ. කල්තරට ඇවිල්ලා ඉතින් බැහැල තමයි පාතල්ට ගියේ. ඉතින් මම බේරුවල ඉඳ කල්තරට එනකොට පයගල දුම්රිය ස්ථානයට ආසන්නයේ එක්තරා තැනකදී හැමදාම මම එන දුම්රිය නවත්වනවා විනාඩි 2-3ක් විතර. එනකොට ඇත්තට සිග්නල් නැහැ. වංගු ඒ අසල එක ලයින් එක ඇතිගුණේ. ඉස්සරහින් එන දුම්රිය දෙටි ඉර දීලා අපි දුම්රිය නවත්වනවා. එහෙම නවත්වපු කාලෙදී මම වටපිට බලනවා. ඉදහසේ බලනකොට මට පේනවා මගේ වම් පැත්තෙන් පැහැදිලිව පේනවා බස් යන පාරක්. ඉන් එහාට තියෙන්නේ පොල් රුප්පාවක්. ඉන් එහාට මුහුද. ඉතින් එහෙම බැලුවාම ඉතාමත්ම ආසන්න සිදුවීමක් මේක. සාමාන්‍ය කෙනෙකුට දකින්න ලැබෙයි. ඉතින් එහෙම බලනකොට උඟාතුරට බොහෝ වෙලාවට මට පේන්නේ එකම ගයක් තිබුණා එතන. ඒ ගෙදර කුඩා දරුවෙක් ඉදිරියට එනවා. ආසලෙන් දරුවෙක් ඔත් ටිකක් අරගෙන ඇවිල්ලා ඉස්සරහට එනවෙනකොට තාත්තා පොල් ගහට නගින්නට උත්සාහ කරනවා. ඔව් රාමදින්නෙක්. අර කුඩා දරුවා ඇවිල්ලා පොත් ටික බිම තියලා අතර වහිනවා. එන්දාම ඒ තාත්තා දරුවා ගෙවළු අත ගාලා ගහට නගිනවා. නැගලා ඉතින් යනවා. එයාට ගානක් නැහැ. ඒක සාමාන්‍ය සිදුවීමක් විතරයි. ඔන්නෝ සිදුවීම මට දවස් දෙකක් විතර දකින්න ලැබුණා. ඒක බොහොම සංවේදී සුන්දර අවස්ථාවක්. ඉතින් මම හුඟක් කාලයකට පස්සේ සාමාන්‍ය 25ක් 26ක් විතර වුණාට පස්සේ සුනිල්ගේ ඊට තැටියක් වෙනුවෙන් ඊට රචනා කරන අවස්ථාවක් ලැබුණා. ඉතින් මා මේ අත්දැකීම පාදක කරගෙන ඊටයක් රචනා කළා. මලින් මලට ඉගිලුණාට සමනලෙයින් නොවේ, අපි මලින් මලේ පැණි පෙරුවට වනමවරු නොවේ කියලා ඊට රචනා කළා. ඒ ගීතයට ඇත්තටම කියන්නේ අර දුකුරා දරුවා නෙමෙයි, ඒ පියා දෙන්න අත්දැකීම. ඉතින් ඔය ඒ මනුස්සයාගේ ජීවන අත්දැකීම මොනතරම් කටුවද කියන එක මම මේ ගීතයේදී දන්නා වචන වලින්, දන්නා සාහිත්‍යයෙන් බොහෝ දුරට මම සාර්ථකව ඉෂ්ට කළා කියලා මට අදත් හිතෙනවා. සදාකාලිකවත් මම ඒක පිළිගන්නවා. මලින් මලට ඉගිලුනාට සමනල ඉන්නෝවේ, අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ. මලින් මලට ඉගිලුනාට සමනල ඉන්නෝවේ, අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ. ගින්න අවුලාගෙන පුරතල් පොඩි එවුන්නේ, උසේ ගින්න සනහන්න අතුරේ පිය මනින්නේ. මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ, අපේ දුකට හඳන මලෙක් කඳුලයි පැණි කෙරෙන්නේ. මලින් මලට ඉගිලුනාට සමනල ඉන්නෝවේ, අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ. මලින් මලට ඉගිලුනාට සමනල ඉන්නෝවේ, අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ. අහසින් වඩින පින ලැබිලයි උඩසක් මන් කරන්නේ,
කෙලහර පාන්නයි තිස් පැය පුවනේ සැරිසරන්නේ නැති බැරි කමයි උඩුහුලගේ ලනු දෙකොටින් වැනෙන්නේ සෞදිය පුරන මහ පොළොවට අපි දහදිය වඩන්නේ මලින් මලත පිබිලුනාට සමනල ඉන්නොවේ අපි මලින් මලේ පැලි පෙරුවට වන බවරුන් නොවේ මලින් මලට පිබිලුනාට සමනල ඉන්නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ මලින් මලට කිගිලුනාට සමනල ඉන්නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ මලින් මලට කිගිලුනාට සමනල ඉන්නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් තරු අරුන්දතේ තරු අරුන්දතේ ගී සිහින ගී